අද උදෑසන ඔබ සමග සිටීම මොනතරම් ආශ්‍රාදයක්ද? අද උදෑසන අපි ගොඩක් විනෝදෙන් යනවා. ඒ අතරම මම විශ්වාස කරන දෙවි මහන්සිය ඔබගේ හදවත ස්පර්ශ කරයි කියලා. මම පටන් ගන්න යන්නේ ටෙනිස් බෝලයකට ගහලයි. පල්ලියේ මේ දේවල් කිරීම හොඳයිද? ඔන්න බලන්න. දැන් මම විසි කරන්න යනවා. ඔන්න හරි. දැන් ලෑස්තිද? අල්ලන්න දැන්. හරි. මට විසි කරන්න එපා. මට නම් අල්ලන්න බෑ. ඔන්න තවත් එකක්. බොහොම හොඳයි. අරිම ලස්සනයි. ඇත්තෙන්ම මම උපන්නේ අත්පා නැතුව. මගේ දෙමව්පිය කැප වුණු ක්‍රිස්තු භක්තිකයන් හැටියටයි ජීවත් වුණේ. අපි කිතුණු පවුලක්. මම ඔවුන්ගේ ජීවිතයට ඇතුළු වීම නිසා ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂා කළා. දන්නවද මම ඉපදෙන්නට පෙර ඔවුන්ට කිසිම අදහසක් තිබුණේ නැහැ මේ ආකාරයෙන් මම ඉපදෙයි කියලා. මේ ආකාරයෙන් මම ඉපදෙන්න වෛද්‍ය හේතුවක් නැල්ලු. මෙතන ඇති වුණු ප්‍රශ්නය නම් දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රේම කළා නම් ඇයි මෙවැනි දරුවෙක් ඔවුන්ට ඉපදුනේ? ඇයි ඒ? දන්නවද බයිබලයේ යාකොබ් පොතේ දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා මෙවැනි ගිනිමය පරීක්ෂාවන් තුලින් යනකොට ඒ ප්‍රීතියක් කියලා සලකන්න කියලා තියෙනවා. මහත් ප්‍රීතියක්. දන්නවද මගේ උපතේදී කියන්න අපහසුන වචනය නම් ප්‍රශංසා වේවා කියන එකයි. දෙමව්පියන් කොතරම් ආශාවෙන් ඉන්නවද තමගේ කුළුඳු දරුවව වැළඳ ගන්න කියලා. පළමු වතාවට මගේ අම්මා මාව දැක්කම කිවි මොකක්ද දන්නවද? මට මෙයාව එපා ගෙනියන්න. මහා ඛේදවාචකයක් බවට පත් වුණා. තේරෙනවද මං කියන දේ? අද මම බයිබලෙන් පෙන්වන්න යනවා මේ සියල්ල තුළදී කොහොමද මං ප්‍රීතියෙන් ඉන්නේ කියලා. මට දේව ප්‍රීතිය තියෙනවා. ඔබේ බයිබලේ යෙරිමියා පොතේ 29 වෙනි පරිච්ඡේදය පෙරලන්න. ඔබ එතෙන්ට පෙරලන අතර මම කුඩා කාලේදී මොනතරම් ප්‍රශ්න තුලින් ගියාද කියලා කියන්න කැමතියි. මගේ දෙමාපියන්ට මම මොනතරම් කරදරයක් වුණාද කියලා සඳහන් කරන්න ඕනේ. ඔවුන්ට මාව හරිම හිසරදයක් වෙන්න ඇති. පැය 24ක්ම මාව බලා ගන්න සිදු වුණා. අත්පා නැති දරුවෙක් හිටියොත් ඔබ මොකද කරන්නේ? හැමදේම කරන්න වෙයි නේද? හැම වෙලෙම කවුරු හරි මගෙත් එක්ක ඉඳ සිදු වුණා. මට වතුර වීදුරක්වත් තනියම ගන්න බැරි වුණා. මට තනියම නා ගන්න බැරි වෙලා හිටියා. සමහර වෙලාවල් වලට අයිස්ක්‍රීම් කන්න ගිහිල්ලා මූණ හැමතැනම ගා ගන්නවා. මගේ හැම වැඩක්ම කරන්න කියලා මගෙත් එක්ක හැම වෙලෙම කවුරු හරි ඉඳ සිදු වුණා. වැසිකිළියට ගෙන ගියත් මගේ දෙමාපියෝ අවුරුදු 11යි 12යි පමණ තමන්ගේ දෙමාපියන් තමන්ව වැසිකිළියට ගෙනියනවා කියනක මොනතරම් ලැජ්ජාසහගත දෙයක්ද? ඒක දරන්න හරිම අමාරුයි. කරන හැම දෙයකටම මට උදව් අවශ්‍ය වුණා. මම හිතන්න පටන් ගත්තා මා වැදූ මගේ දෙමාපියන්ට මම බරක් වෙලා. මම ඇහුව තාත්තායි අම්මායි නැති කාලේ මාව කවුද බලා ගන්න යන්නේ කියලා. මට අනාගතය බලාපොරොත්තුවක් කියලා දෙයක් තිබ්බේ නැහැ. මාව විවාහ වෙන්න කිසිම ගෑනු ළමෙක් මට ආශාවෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ. ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක්. මම දැනු දෙන්න කැමති. මම තාමත් තනිකඩෙක්. හරි කමන්නේ. දැන් අපි මේ බයිබලේ මේ පදේ කියවමු. යෙරිමියා 29 11 වෙනි පදය. නුඹලාගේ සෞභාග්‍ය පිණිස මිස විපත්ති පිණිස නොවන නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. ඉතා හොඳ පොරොන්දුවක්. නුඹ හැම වෙලෙම ප්‍රීති නැත්තේ කුමක් නිසාද? හේතුව අපේ අනාගත බලාපොරොත්තු සියල්ලම රැඳී තියෙන්නේ දැනට සිදුවන දේ මතයි. ඔබට විවේකයක් අවශ්‍ය වුණා. ඒ දේ ලැබුණේ නැහැ. ඒ ගැන කනස්සල් වෙනවා. මේක ඉතා කුඩා දෙයක්. විශාල දෙයක් ගමු. පුදුමයි නේද? අපිට විශාල ප්‍රශ්න ඇති වෙන වෙලාවල් තියෙනවා. උදාහරණයකට දෙවිය මහන්සියකින් උදව්illුවා. ඒත් උත්තර ලැබුණේ නැහැ. මම ඒකට උත්තර දෙන්න තව ටිකකින්. හැබැයි ඔබේ අවධානය ගන්න මම දෙයක් කරන්න යනවා. මෙන්න මේක මම පෙන්වන්න කැමති. ඉස්කෝලේ යනකොට මම කකුලෙන් කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගත්තා. මෙන්න මේක බලන්න. මෙන්න මෙහෙමයි මම පෑන අල්ලගන්නේ. මම හරි ආසයි ලියන්න. මම හරි ආසයි අඳින්න. මම කම්පියුටර් එකේ ටයිප් කරනවා. මෙන්න මේ ඇංගිල්ලෙන් මේ ඇංගිල්ලෙන් විනාඩියකට වචන 43ක් පමණ මට හොඳට ටයිප් කරන්න පුළුවන්. මෙන්න මේක තමයි අමාරු කොටස. මට හොඳ අත්බල සන්නාදයක් නම් ඕන වෙයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒක තාමත් හොඳයි. මේක කරන්න කියලා වැරදෙන්න ඉඩ තියෙනවා. වැරදුනොත් අපි මොකද කරන්න ඕනේ? ආශ්‍රය කහන්නම් බලන්න. වැරදුනොත් මොනවද කරන්න ඕනේ? නැවතත් කරන්න සිදුවේ. හරිද? අවධානය යොමු කරගන්න ඕනේ. ඕන්න මම කළා.
ඉස්සල පෙන්නපු වීඩියෝ ක්ලිප් එකේ දැක්කා නේද මගේ වාහනේ මගේ හෝල්ඩන් එක ඉතින් මගේ පුංචි වාහනේ එහෙට මෙහෙට පදවන්න මම හරි ආසයි ඒකට මම හරි ආසයි කමක් නැහැ කතා කර කර හිටපු මාත්‍රකාවට ඇතුල් වෙමු හරිද මට හරිම අපහසු වුණා මට කර කියා ගන්න බැරි හැම දෙයක්ම මම ලයිස්තු ගත කරා හැම දෙයක්ම ඇයි මාව මේකට තෝරගත්තේ සමහර වෙලාවට මම කඩේට ගියාම එතන එක්කෙනෙක්ව පෙන්නලා මම අහනවා ස්වාමිනි ඇයි අර පුද්ගලයාව තෝරගත්තේ නැත්තේ මාව මේකට තෝරගත්තේ මට නම් දැන් බෑ මම හරිම අමාරු කාලයක් තුලින් ගියා අවුරුදු 10 දී මම දිවි නසා ගන්න උත්සාහ කළා මට ඇති වුණා මට කරන්න බැරි හැම දෙයකටම වැඩිය ඉතාමත්ම වේදනාත්මක සිතුවිල්ල උනේ ජුවලක් එකට අත්අල්ලගෙන ගමන් කරනවා දැකීම. දන්නවද මට හිතුණු දේ? මට මේ වගේ සිතුවිලි ආවා. මගේ භාර්යාවගේ අත අල්ලන්න කවදා බැරි වෙ නේද? මගේ දරුවන්ව කවදා මට වැළඳ ගන්න බැරි වෙ? ඔවුන් ඇඬුවොත් ඔවුන්ව සනසන්න මට ක්‍රමයක් නැහැ. මට මේ දේ කරන්න බෑ අර දේ කරන්න බෑ සාමාන්‍ය පුද්ගලෙක් වගේ භාර්යාවත් එක්ක වැල්ලට ගිහිල්ලා මට සෙල්ලම් කරන්න හැටියක් නැහැ විනෝද වෙන්න හැටියක් නැහැ. එක එක්කෙනාට වැලි විසි කරමින් අපිට සෙල්ලම් කරන්න හැටියක් නැහැ. මේක සාමාන්‍ය දෙයක් නෑ. මේවා හරි පොඩි දේවල්. ඒත් ඒවා ඉතාමත් වැදගත්. හරිම අමාරු වුණා. මම වැඩුණේ ක්‍රිස්තියානි පවුලකයි. ඉරිද ළමා පාසලට ගියා. ජෙස් මහන්සි කවුද කියලා දැනගෙන හිටියා. ඒ ප්‍රශ්නයක් ඇහුවා මම. බයිබලෙ සඳහන් කරනවා මනුෂ්‍යව දෙවි මහන්සිගේ ස්වරූපයෙන් මැව්වලු. ඒ කොහොමද වෙන්නේ? ඔව් ඇත්තයි. හරි පැටලිලි සහගතයි. දිවි මහන්සි මට ප්‍රේම කළාලු මැව්වි උන්වහන්සේගේ ස්වභාවයටලු මේ මාව ඒත් මගේ උපත උන්වහන්සේගේ පාලනයට තිබුණා නම් ඇයි මාව මේ ආකාරයෙන් මැව්වි දිවි මහන්සි කරේ තරහක් මට ඇති වුණා මම කිව්වා දිවිනේ උන්වහන්සේගේ ජීවමානත්වයත් මාව මැව්ව බවත් මට ප්‍රේම කරන බවත් ඔප්පු කරලා පෙන්වන්න කියලා ඇයි ඇයි මට මම උත්තරයක් බලාපොරොත්තු වුණා බොහෝ කාලයක් ගියා බලාගෙන හිටියා උත්තර ලැබුණේ නැහැ මෙතන දෙවි මහන්සි පොරොන්දුවක් දීලා තියෙනවා. උන්වහන්සේකින් යම් දෙයක් ඉල්ලනවා. ඒ දේ හැබැයි ඔබට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේව ඔබ හෙව්වා ඒත් ඔබට හමු වුණේ නැහැ. දැන් යෙරමියා 29 12 කියවන්න. එවිට නුඹලා මට කණ්ඩලව කරන්න හොය, අවුත් මට යාඥා කරන්න හොය. මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. නුඹලා මාස හොයන්න හොය, නුඹලා මුළු සිතින් මාස හොයනකල මා නුඹලාට සම්බ වෙනවා ඇත. නුඹලාට මාව සම්බ වෙන බව උන්වහන්සේගේ වචනේ කියා තියෙනවා. ඇයි මම උන්වහන්සේ සොයන්න ඕනේ? දැන් දැන් ඔබට තේරෙනවද මේකේ තියෙන රහස ඔබ තේරුම් ගන්නවද මෙන්න මේ වගේ අවස්ථාවවලදී තමයි ඔබට හොඳින්ම තේරියන්නේ ඔබට දෙවියන්ම අවශ්‍යයි උන්වහන්සේ ඔබට පිළිතුරු නොදීමේ හේතුවක් තියෙනවා අද මම එක දෙයක් ඔබට කියන්න කැමතියි වාසනාව ලක් එක චාන්ස් එක හම්බෙන් සිදුනා කියලා කිසිම දෙයක් නැහැ ඔබ අද උදෑසන මූණ පාන කරදර ප්‍රශ්න බාධා වේදනා සියල්ලම දෙවි මහන්සි විසින් ඉඩහැරපු දේවල් කියලා හිතේ තියාගන්න. මේදී ඔබ විශ්වාස කරන්න. ඇයි උන්වහන්සේ අපේ ප්‍රශ්න කරදර තුලින් යවන්නේ? අපිව උන්වහන්සේ ශක්තිමත් කරන්නයි. උන්වහන්සේට වඩා ලං වෙලා උන්වහන්සේ තුල තවත් වැඩෙන්න කියලා. ඕ මේක ඇත්තයි. උන්වහන්සේට සියල්ල සඳහා යම් හේතුවක් තියෙනවා. රෝම පුතේ පාවුල් තුමා මෙන්න මෙහෙම කියනවා. අපගේ දුක් විඳින් ලැබෙන්න යන මහිමයත් එක්ක සංසන්දනය කරන්නවත් බෑ කියලා. රෝම 8:28 කියන උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට සියල්ල යහපත සඳහා සිදු වෙනවා කියලා. ඒකින් අදහස් වෙන්නේ මොකද්ද කියලා දන්නවද? උන්වහන්සේ කිසිම දෙයක් වෙන්නේ ඉඩ අරින්නේ නැහැ ඊට යහපත් හේතුවක් නැත්නම්. ඔබ දන්න හැයි මෙවන් ශරීරයෙන් සිදු වෙන්න යන යහපත මොකද්ද කියලා. කියන දේ හොඳින් තේරුණාද? කියන දේ හොඳින් තේරුණාද? දැත් නැ පාද නැ මොන විහිළුවක්ද මේක? තේරුණාද? ඇත්තෙන්ම ඒ ගැන තව ටිකකින් කතා කරමු. ඔබේ ආඥාලි පිළිතුරු නොලැබීමට හේතුවක් තියෙන බව කියන්න කැමතියි. ඔබගේ දුක් විඳින් බලින් උන්වහන්සේ ඔබ බේරගත්තේ නැහැ. උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන, ඔබ මීට වඩා උසස් ස්ථානක යෑම සඳහා ඔබව සූදානම් කරනවා. හිතෝපදේශ 3:5 කියන හුදෙක් නුඹේම නුවණින් නොපිහිටව මුළු හිතින් හිමිතුම කෙරෙහි විශ්වාස කරන්න. හැම දෙයකදීම සම්දින් සිහි කරන්න. එතුමා ඔබට හරි මඟ පෙන්වනවා ඇති. හරිද? විශ්වාස කරන්න දෙවියන් වහන්සේව. ඔබ කිය මේ ඔක්කොම කතා කරන්න පුළුවන් හැබැයි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. මේක තමයි ඇත්ත. දන්නවද? අහගන්න හොඳින්.
තවටික වෙලාවක මම මගේ ගෙදර යනවා. ඔබ හිතයි මම ඊටමත් පරිපූර්ණ කිතුණුවෙක් කියලා. මාතුල කිසිම යහපත්කමක් නැහැ. යම් කිසි යහපත්කමක් තියනවා නම් ඒ දෙවියන් වහන්සේ කළ දෙයක් පමණයි. කිසිම යහපතක් මාතුල නැහැ. දන්නවද? මගේ ජීවිතයේ තියෙන අභියෝගය නම් දෙවියන් වහන්සේ මගේ සෑම යාඥාවකට සමන් දෙන්න ඕනේ. යක්ෂයා මට මේ වෙලාවෙ ඇවිල්ලා පරික්ෂා කරන්න ඇති. ඔබ වැඩිම හොඳට යාඥා කරොත් දිව්‍ය මහන්සිය අවධානය ඔබට ගන්න පුළුවන් වෙයි කියලා. හොඳට උත්තරත් ලබා ගන්න පුළුවන් වෙයි. තවත් අතික මම මේ දේ කරොත් වැඩිම යාඥාවට වචන ටිකක් එකතු කරත් ඒතුර දිව්‍ය මහන්සිය මට සමන් දෙයි කියලා හිතුවා. ඒ මොනා කළත් උත්තර ලැබුණේ නැහැ. ඒ වුණත් අපි මෙතෙන්දි කිව්වා ඔබට මොන වෙලාවෙද දිව්‍ය මහන්සිය හම් වෙන්න යන්නේ? ඔබ මුළු සිතින් උන්වහන්සේ සොයපු වෙලාවේදී. අන්න එවිටයි අදත් උන්වහන්සේ අපි මුළු සිතින් මෙහෙවුවොත් ස්ථිරයෙන්ම උන්වහන්සේව හමු වෙයි. ඔබගේ සෑම දෙයක්ම උන්වහන්සේ දන්නවා. ඔබ යාඥා කරන්න පෙර ඔබ යාඥා කරන්න යන දේ පිළිබඳව උන්වහන්සේ දන්නවා. ඔබගේ දුක් විඳීම්, ඔබගේ හදවතේ තියෙන ආශාවන් උන්වහන්සේ දන්නවා. මේකයි අපිට පුද කරන්න කියලා තියෙන ජීවමාන යාගය. මොකද්ද ඒකෙන් අදහස් වන්නේ? ඔබගේ සෑම ආශාවක්, දුකක්, කනගාටුවක් කැපකිරීමයි. සෑම කනසැලක්ම, සෑම අතපස කිරීමක්ම, ඔබගේ ඉදිරි දර්ශනය, ඉලක්ක වැනි ජීවිතයේ සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ පාමුල තැබීමක්. මම තාමත් වියවුල්වයි ඉන්නේ. දෙවියන් වහන්සේ මෙතරම් යහපන්නම්, එතරම් පරිපූර්ණ නම්, මහා උදෙසා සැලැස්මක් තිබුණා නම් මාව මේ වගේ මැව්වේ ඇයි? මා තුලින් කරන්න පුළුවන් මොනවාද? දැන් ඔබත් ඒ වගේ හිතන්න පුළුවන්. මම ඒ ගැන විස්තර කරන්නම්. අවුරුදු 15 මට මේ දේ සිදු වුණා. අපි යොහන් පොතේ 9 පරිච්ඡේදයේ පාඩම කරමින් සිටියේ එතෙන්දී අපි දකිනවා උපතින් අන්ධ මනුස්සෙක්ට යේසු වහන්සේ සුවය දුන්න ආකාරය. එතෙන්දී යේසු වහන්සේ ගෝලෙන් අහන ප්‍රශ්නය මේ පුද්ගලයා අන්ධ වෙන්නේ ඇයි කියලා. යේසු වහන්සේ උත්තර දෙමින් කිව්වා දෙවියන් වහන්සේගේ මහිමය ඔහුතුලින් ප්‍රකාශ වීම සඳහායි කියලා. අවුරුදු 15 මට එතරම් මේ ගැන තේරුමක් තිබ්බේ නැහැ. අපි ඊළඟට කතාවේ දකිනවා යේසු වහන්සේ කොහොමද පොළොවට කෙළ ගැසලා ඒකේ මඩ වගේක් හදලා ඔහුගේ ඇස්වලට ආලේප කරලා සිලෝම් පුකුණෙන් සෝදන්න කිව්වන් පස්සේ ඔහු සම්පූර්ණ පිණිම ලැබුවා. ප්‍රශංසා වේවා. මෙතෙන්දී සෙනගගේ ප්‍රතිචාරයක් ගැන වැඩි කියලා නෑ, පරිසවරුන්ගේ ප්‍රතිචාරය ගැන පමණයි අපට සඳහන් කරලා තියෙන්නේ. මම එක දෙයක් කියන්න කැමතියි. ඒ සුවය දැකපු අය අතුරෙන් අඩුම වශයෙන් එකණෙක්වත් ගැලීම ලබන්න ඇති. මට මේක 100%ක් සහතිකයි. ඔබ පිළිගන්නවා දේ. පොඩ්ඩක් හිතන්නේ ගැන මේ මොහොතේදී දෙවියන් වහන්සේ මට අත්පා මැව්වොත් හරීම අපූර්වයි. අපි සදහටම වෙනස් වෙනවා. ඉතින් මට අපූර්ව සලස්මක් තිබුණා. ඉතින් මම දිව්‍ය මහන්සට කිව්වා දිව්‍ය මහන්ස මට අත්පා දෙන්න. එතකොට මම බොහෝ ප්‍රසිද්ධ වෙනවා. මම රූපවාහිනියෙන් කතා කරන්න යනවා. මම ලෝකේ නොයෙකුත් රටවලට යන්න අවස්ථාවක් ලැබෙනවා මට. ඔබ වහන්සේ කියන ඕන දෙයක් කරන්න මම ඉස්කෝලේ අතාරින්න මුළු ලෝකෙටම ගොස් ඔබ වහන්සේ ගැන හැම පුද්ගලයෙක්ටම මම කියන්නම් මට අත්පා දෙන්න. උත්තර දුන්නේ නැහැ. දිවියනේ මේක හොඳ යෝජනාවක් නෙවෙයිද? මම දන්න හැටියට මේක ඔබ වහන්සේ කැමැත්ත අනුවයි. මොනවත් නැහැ. ඒ කතාව මම කෙටි කරලා කිව්වොත් අන්තිමේදී සිදුවුනේ මෙන්න මේ දෙයයි. දිව්‍ය මහන්සේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. නික් ඔබට අත්පා අවශ්‍ය වෙන්නේ මොන හේතුවක් නිසාද? දැන් මම දෙවියන් වහන්සේ මට කතා කරා කියලා කියනකොට ඒක මහා හඬකින් උන්වහන්සේ කතා කරා කියන්නේ නැහැ. ඔබ බොහෝ දෙනෙක් දන්නා දෙවියන් වහන්සේ ඔබේ හදවතට කතා කරන ආකාරය. ඒ වගේ ඔබ දන්නේ නැත්නම් මේ කාලය තුළදී ඔබ දැනගනී මට මේ දෙවියන් වහන්සේද කතා කරේ කියලා. ඉතින් උන්වහන්සේ මගෙන් ඇහුවා ඇයි ඔබට අත්පා ඕනේ? මම කිව්වා ස්වාමීනි මේ ඔක්කොම මට ලැබුණා. මගේ ජීවිතයේ දෙන සෑම සිහිනයක්ම මට සබෑ කරගන්න පුළුවන් වේ. මගේ බහර්යාව මට වැළඳ ගන්න පුළුවන් වේ. මේ සියල්ලටම වැඩි මම ඔබ වහන්සේගේ බලය පිළිබඳවත්, ඔබ වහන්සේගේ ප්‍රේමය පිළිබඳවත්, ඔබ වහන්සේගේ අනුග්‍රහය පිළිබඳවත් මුළු ලෝකෙටම සාක්ෂියක් වෙන්න කැමතියි. ඔබ වහන්සේ මට අත්පා දුන්නොත් මට මුළු ලෝකෙටම ගොස් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වේ ඔබ වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ කියලා. ඒ වගේම මට හැම කෙනෙක්ටම කියන්න පුළුවන් වේ ඔබ මොනම ප්‍රශ්නයක් තුලින් ගියත් ඒ හැම ප්‍රශ්නයකම මගේ දිව්‍ය මහන්සියට ඔබව නිදහස් කරගන්න පුළුවන් කියලා. මේ දේ තේරුම් ගන්න. හැබැයි නිදහස් කරන්නේ උන්වහන්සේගේ කාලයට අනුවයි, අපේ කාලයට අනුව නෙවෙයි. මෙන්න මෙවැනි විශ්වාසයක් අපි උන්වහන්සේගේ ගොඩනගා ගත යුතුයි. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් නම් නික් ඔයාට මේ ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද කියලා. දෙවිඳුන්ගේ ප්‍රීතිය මගේ ශක්තියයි. දන්නවද ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා? ප්‍රීතිය සන්තෝෂයත් අතර තියෙන වෙනස. සියල්ලම යහපතට සිදුවෙනකොට අපට සන්තෝෂ වෙන්න පුළුවන්. එතකොට සන්තෝෂය තියෙනවා.
ප්‍රීතිය ප්‍රීතිය දෙවිමහසගේ ප්‍රීතිය කියන්නේ උන්වහන්සේ ඔබ සමග හැම වෙලෙම ඉන්නවා උන්වහන්සේ කවදාවත් ඔබව අතහැරලා යන්නේ නැති බව විශ්වාස කිරීමයි ඔබගේ ජීවිතේ සමහර අවස්ථාවවලදී මහා කුණාටු එන්න යනවා ඒ කුණාටු ඔබට පාලනය කරගන්න බැරි වෙයි එතුමන් මේ කුණාටු ඔබෙන් ඉවත් නොකර ඔබව උන්වහන්සේ වැළඳගෙන ඉඳි මෙන්න මේක ක්‍රිස් වහන්සේ තුල තියෙන අපගේ බලාපොරොත්තු මෙන්න මේ නිසා මේ සියල්ල මැද මට ප්‍රීතියෙන් ඉන්න පුළුවන් වන්නේ මෙන්න මේ නිසා ඔබටත් මටත් උන්වහන්සේ ප්‍රේම කරන බව මට කියන්න පුළුවන් වන්නේ මේ සියල්ල මැද මට ලැබිලා තියෙන මහිම ගැන ඔබට මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි පහුගිය අවුරුදු දෙක තුලදී මම තුන් වතාවක් ඇමරිකාවට ගියා ගණකාධිකරණය සහ මුදල් පාලනය පිළිබඳ ඩබල් ඩිග්‍රී එකක් මට තියෙනවා මම රැකියාව කරන්න පියවර නගල නැහැ හේතුව නම් මම ජාත්‍යන්තර අභිප්‍රේණිය කතිකේ නොහොත් මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා ස්තුති වේවා මම නොයෙකුත් පාසල් වලට යනවා මේ අවුරුද්දේ පමණක් පාසල් 40කට පමණ මම ගිහිල්ලා තියෙනවා ඒ වගේම ගිය අවුරුද්දේ 2003 දෙත් මේ දේ කළා මගේ සිහින දකින එක මම කවදාවත් අමතක කරලා නැහැ මම ඉදිරියටම යනවා මේ අතරම මම වාණිජ අංශයේ කතිකේ කැටිට පුහුණු වීම දැන් කෙලවරුණා පමණයි ඉතින් ඔබට දකින්න පුළුවන් මේ මට තුන් ආකාරයේ සෙනගක් මට සමන් දෙනවා කියලා මේක ආරම්භය පමණයි ඒ අතරම මම බලාපොරොත්තු වුණා මම තරුණ කාලෙදිම මුදල් වරක් නැතුව ජීවත් වෙන්න කියලා මම එක නිවසක් ගත්තා දැන් තවත් නිවසක් ගන්න මම ආයෝජනය කරන්න යනවා මේ අතරම මම කොටස් වෙළඳපළ කෙරේද අවධානය යොමු කරමින් සිටිනවා තව මොනවාද මම කරන්නේ මම ප්‍රසිද්ධ නිවේදකයෙක් හැටියට ක්‍රියා කරන්න යනවා ඔව් මේ පිළිබඳ අනිත් නිවේදකයෝ දන්නේ නැතුව ඇති හැබැයි එයා දැනගන්න යනවා ළඟදී සතික කාලයක් දුන්නොත් ඇතිනේ මේ දේ මේ ආකාරයෙන් සිදුවෙන්න යනවා ඔබ දන්නවද ක්‍රිස් වහන්සේ තුල තියෙන අපේ මහත් බලාපොරොත්තු ඔබ දන්නවද ඔබ යාඥා කර පමණින් ඔබට පිළිතුරු ලැබුණ නැතුණාට අපේ දෙවි මහන්සියගේ තියෙන බලවත්කම නම් එය දේව කැමැත්ත නම් එතුමන්ගේ වෙලාවට ඒ දේ වෙයි මේ ගැනත් හිතන්න යම් කාලයක් තුලදී ඒ දේ සිදුවීමට දේව කැමැත්ත නොවේ නම් ඔහුට ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න යනවා මම ඉක්මනින් උදාහරණයක් දෙන්නම් මට විවාහ වෙන්න කියලා ගෑන ළමයි කරේ යම් කිසි අදහස් පහළ වෙනවා මේක අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙනවා කෙල්ලෙක් දිහා බලලා සමහරවිට හැංගෙන අනේ යාමට බඳින්න පුළුවන් නම් මොනතරම් හොඳ දෙයක්ද මම දන්නා මට හම්බෙන්න යන පහරෑව ඉතාමත්ම හොඳ කෙනෙක් වෙන්න යනවා දෙවි මහසර පුදුම ආදරයකුත් තියෙන්න යනවා අංග සම්පූර්ණ කෙනෙකුත් වෙන්න යනවා ඒත් ඉවසීමෙන් ඉන්න ඕනේ ඉතින් මට වෙන්නේ නොයිකුත් ගෑන ළමයි කිරේ මගේ හිත ඇදිගෙන යනවා ඉතින් මම අහන ප්‍රශ්නේ මට මේ මොකද්ද වෙන්න යන්නේ මම කියන දෙවිනි ඔබ වහන්සේට කැමති කෙනෙක් මට දෙන්න හැබැයි මේ දන්නේ කෙනෙක් මට ඕනේ. දන්නාද හොඳම දේ. ඔයගොල්ලෝ අහලා ඇති විවාහ වෙනතුරු ඔබ දකින්නේ පුද්ගලයාගේ හොඳ දේවල් විතරයි නේද? මම හරි නේද? හරි හරි හරි. ඇත්තනේ. ඒ කාලෙදී වැඩියෙන්ම දකින්නේ හොඳ දේවල් පමණයි. මේ දේ හොඳින් තේරුම් ගන්න. ඔබට යහපත්ම හොඳම එක කෙනා තමයි ඉදිරියේදී ලැබෙන්න ඉන්නේ. ඒ අනාගතයේදී තේරුණාද ඉදිරි අනාගතයේදී ලැබෙන්න යන දේ හරේ හරේ නොයිකුතාකාරේ හරේ දෙවි මහන්සේ විශ්වාස කරන්න විශ්වාස කරන්න මේකයි මගේ තිබුණ වැරද්ද මේ තමයි මිනිස් ස්වභාවය මම හැමදාම මේ වගේ නෙවෙයි උදේම නැගිටලා ස්වාමිනා ස්තුති වේවා කියලා නැගිටින්නේ නැහැ මට අතපසු වෙනවා මමත් ඔබ වගේම ජීවත් වෙන්නේ මාව පරීක්ෂා කරන්නේ ඔබ පරීක්ෂා කරනවා වගේමයි මමත් ඔබ වගේම නොයෙකුත් ආකාරයෙන් දෙවි මහන්සේට දුක් දෙනවා යේසුස් වහන්සේ මම කළ පව් වලට සමාව ලබා දුන් නිසා අද ඒ ලේවලින් මට ආවරණයක් ලැබිලා තියෙනවා උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ වෙන් කරන්න කිසිම දෙයකට බෑ ඔබගේ සේවයත් කාටවත් නැති කරන්න බෑ මම අභිප්‍රේරණ කතිකෙක් නිසා මම හැම වෙලෙම විශාල සීන දකින්න ඔබ දන්නවද කිතුනන් හැටියට අපි ලෝකේ විශාලම සීන දකින අය බවට පත් වෙන්න ඕනේ. ඇයි පිලිප්පි 4:13 කියනවා අපිට බලය දෙන ක්‍රිස්තු වහන්සේ තුලින් සියල්ල කරන්න පුළුවන් කියලා කියල තියෙනවා. සියල්ලෙම සෑම ප්‍රශ්නය තුලින් යන්න ඉතින් මගේ ප්‍රශ්නේ නම් ඔබේ සීනේ කුතරම් විශාලද ඔබේ සීනේ කුතරම් විශාලද ඔබගේ සේවය තව අවුරුදු 10කින් තව අවුරුදු
මනසකින් කොතරම් විශාල වෙන්න යනවද? අපි සේවය ගැන කතා කරනකොට කරුණු දෙකක් වැරදිව කරනවා අපි. පළමුවම මගේ දර්ශනය මහ බලවත් දේශකෙක් වෙන්න කියලා කියනවා. මම දැනගන්න ඕනේ මම මොන වගේ දේශකයෙක්ද කියලා. සෙනග 10000ක් ඉදිරියේ කතා කරොත් මම විවුලන්න පටන් ගනීද? ඔබට ජාත්‍යන්තර වශයෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවද? මගේ තියෙන හැකියාවන් ගැන මම හොයලා බලන්න එපා. ජීවිත මිලිය පිළිබඳ බොහෝ අය හිතන්නේ මෙන්න මේ ආකාරයටයි. මම මොන වගේ දේවල් කරන්න ඕනද කියලා. මේක වැරදි. ඔබගේ සේවාවේ ඉහළම බලය අත්දකින්න නම් අද දවසේ සිට ඔබගේ පෞද්ගලික හැකියාවන් කෙරේ අවධානය යොමු කරන්න එපා. දෙවිඳුන් වෙනුවෙන් ඔබගේ සූදානම්ව සිටීම කෙරේ අවධානය යොමු කරන්න. දිව්‍ය මහන්සගේ හස්තේ පාවිච්චි වෙන භාජනයක් හැටියට ඔබ නිතරම සූදානම්ව සිටියොත්, ඒ කියන්නේ ලෑස්තිව සිටියොත්, ඔබ පුදුම වෙයි දිව්‍ය මහන්සිය ඔබ පාවිච්චි කරන්න යන ආකාරය ගැන. එහෙම කියන්නේ මට එවැනි දේවල් දැනටම සිදුවෙන නිසායි. මේ ආරම්භයේ පමණයි. දන්න තවත් අපි කරන දෙයක් නම් මම මිෂනාර විරුවෙ ඉතාම ඉහළ ධනය සෙනගක් කියලා සිටුවේ. හේතුව ඔවුන් ලෝකේ නොයෙකුත් ස්ථානවලට යන සාමාන්‍ය මනුෂ්‍යයන් යන්න කැමති නැති නොයෙකුත් වද හිංසා විඳිනවා. ඒ තුලින් දෙවිඳුන්ව මහිමයට පත් කරනවා. ඉතින් පළමු ස්ථානේ මම දීලා තිබුණේ මිෂනාර වරුන්ට. ඊළඟට මම දේශකයන්ට දීලා දුනා. ඊළඟට මම හිතන්නේ ඉරිදා පාසල්වල ගුරුවරුන්ට දෙන්න ඇති ළමයි බලා ගන්න අය. දන්නාද මේක වැරදි කියලා? සමහරලාට අපි මේ දේ කරනවා. මේක පුරුද්දක් වෙලා. මෙවැනි දේවල් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි. දෙවිඳුන් ඔබට දීලා තියෙන දේ, ඒ දේ ඔබ මුළු හදවතින්ම කරන්න තීරණයක් ගන්න ඕනේ. ඒ වෙනුවෙන් දිව්‍ය මහන්සිය ඔබ බලවත් ලෙස ආශිර්වාද කරයි. සමහර අය හිතන්නේ උන්ට කිසිම ආකාර සේවයක් නැහැ කියලා. ඔබ දන්නවද සේවයක් කියන්නේ මොකද්ද කියලා? අමුත්‍ෙට්ට සිනහවකින් සංග්‍රහ කිරීම, ප්‍රේමය. සමහරට මිෂනාරි කැඳවීමක් තියෙනවා. තවත් අයට දේශනා කිරීමට පුළුවන්. සමහරුන් යාඥාවට කැඳවලා තියෙනවා. ළමා සේවයටත් කැඳවලා තියෙනවා සමහරුන්. මේවා ඔක්කොම කරන සේවාවනේ. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. දිව්‍ය මහන්සිය අපිට උදව් කරන තවත් ක්‍රමයක් නම් අපි ඔසවන්න අපිට වැරදුන තැන් මතක් කර දෙනවා. ඔබ අදාරිමත් අනේ දැන් මට මොකද වෙන්න යන්නේ කියලා හිත හිත ඉන්න වෙලාවේදී ඔබට හැඟෙනවා ඔබ දෙවි මහන්සියකින් බොහෝ දුර ගිහිල්ලා කියලා. දෙවියනි ඔබ කොහෙද කියලා අහන ප්‍රශ්නයක්. ඔබට හැඟෙනවා දෙවි මහන්සියට ඔබව සම්පූර්ණයෙන්ම එපා වෙලා කියලා. මට මෙහෙම හැඟුණා. සමහර දවස්වලදී මම දෙවි මහන්සියට විරුද්ධ යම් කිසි දෙයක් කරලා ඊළඟට ඒ දෙයට මම සමාවිල්ලනවා. මට ඒ ගැන හොඳ හැඟීමක් තේරෙනවා. හැබැයි ඊළඟ දවසේ මම නැවත වතක් ඒ දෙම කරනවා. ඒ දෙ නැවතත් සිදුවෙනවා. දන්නවද මේ වගේ අවස්ථාවවලදී මට සිදුවෙන දේ? යක්ෂයා මාව පරීක්ෂා කරලා අහනවා ඔබ තාමත් දෙවි මහන්සියටක හොඳ සම්බන්ධතාවයක් තියෙනවද කියලා. දිව්‍ය මහන්සිය ඔබේ ප්‍රථම ස්ථානය ගන්නවා. දිව්‍ය මහන්සිය වාර සමන් දෙන්න කැමති නැහැ. ඔබ අසමත් වුණු කෙනෙක්. දේව අනුග්‍රහය අභිභව යනවා. ඒක මහ බොරුවක්. ඔබ ධර්මිෂ්ඨකම කෙරේ ආශා කරන තුරු කිසිම දෙයක් ඔබව දිව්‍ය මහන්සියගේ ප්‍රේමයෙන් මෙන් කරන්න බෑ. දිව්‍ය මහන්සිය ඇයි අපිව නොයෙකුත් අභියෝග වලට මූණ දෙන්න ඉඩ දෙන්නේ? නැවත වතාව එක උන්වහන්සේගෙන් තොරව අපතුල කිසිම දෙයක් නැති බව පෙන්වා දෙන්නයි. දෙක එවැනිම ප්‍රශ්න තුලින් යන අයට උපකාරයක් වීම සඳහා. හරිද? මෙය අපගේ යහපත සඳහා. මේකයි අපේ මහිමය. ඔබ දන්නවද මම කොහොමද විශාල සිහින දැක්කේ කියලා? මම මෙතෙන්ට ඇවිල්ලා එක මොහොතකින් හිතුවේ නෑ මම විශාල සිහිනයක් දකින්නවා කියලා. අපේ සිහිනේ කොතරම් ලොකුද? අපේ දිව්‍ය මහන්සිය කොතරම් ලොකුද? දන්නවද දිව්‍ය මහන්සියව අපි පොඩි පෙට්ටියක සමහරවිට දානවා කියලා? ඊළඟට අපි කියනවා මෙන්න මේ ප්‍රශ්න නම් දිව්‍ය මහන්සර මහා ලොකු ඇති. අනිත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ කුඩා පොඩි ඇති. සමහරලාට මේ අවස්ථාවේදී දිව්‍ය මහන්සිය බොහෝ කාර්යාධිකව ඉන්නවා ඇතිත් කියලා. ඉඳ හිට දිව්‍ය මහන්සිය මේ පෙට්ටියෙන් ඔළුව එළියට දාලා කියන ඔව් මෙන්න පොඩ්ඩ බලාගෙන මම ඉන්නවා කියලා. ඒ පෙට්ටියෙන් අපි උන්වහන්සේ එළියට ගන්න ඕන. මම දිව්‍ය මහන්සිය දකින්නාකර ඔබ දකී කියලා මම යාඥා කරනවා. මගේ දිව්‍යන් ඉතා විශාලයි. ඔබේ දෙවියන් කොතරම් විශාලද? බ්ලැන්ක් චෙක් පතක අගිය ඔබ දන්නවද? ඇහුණද? තේරෙනවද? ඔබට හිතන ප්‍රමාණය ලියන්න පුළුවන්. සමහර ළමයින්ගෙන් මම මේ ප්‍රශ්නේ අහනවා. කොතරම් සල්ලි වට උන්ද? එක එකන නොයෙකුත් දේවල් කියන. මට ඩොලර් මිලියනක් ඕනේ. ඊටත් වැඩියෙන් ඕනේ සමහර අය කියනවා. සමහර අය උත්තර දීලා කියන මට බිලියන බිලින් බිලින බිලියන ගන්නක් ඕනේ කියලා. ඒතර මම කියන තවත් ඉල්ලන්න. එක්කෙනෙක් උත්තර දුන්නා අනන්තයක් කියලා. තේරෙනවද? අනන්තයක් කියන එකේ තේරුම දන්නවද? දැන් ලෑස්තිද කාන්තාවන් සාප්පු සවාරි යන්න? මුදල් අනන්තයක් කියන එකේ තේරුම දන්නවද? එක මයික්‍රෝ තප්පරයකට බිලියන ගණනක් ලැබීමක්.
ඔගල ඔක්කොම දැන් මේ වෙලාව පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මෙතරම් මුදල් ප්‍රමාණයක් ඔබට එනවනම් ඔබ මොකද කරන්න දැන්නේ? මම හිතන්නේ පළමුවෙන්ම හෘදාබාධයක් ඇදී. ඔබ පළමුවෙන්ම කරන්නේ ඔබට අවශ්‍ය සෑම දෙයක්ම ගන්නවා. ඔබ ලස්සන මන්දිරයක් ඔබ මිලදී ගන්නවා. අවශ්‍ය හැම දෙයක්ම. දැන් ඔබ කියයි අවසානයේ මගේ හැම සීනයක්ම සම්පූර්ණ වෙන්න යනවා කියලා. හරි? ඇත්තද? හැබැයි මම කියන්නම් මෙතන ඉන්න එක්කෙනෙක්ටත් ඒ වගේ මුදලක් නම් ලැබෙන්න යන්නේ නැහැ. එහෙම ලැබුණොත් මට කරුණා කරලා මට කෝල් කරන්න. මම ඔබගේ සදාකාලික සේවකයෙක් හැටියට වැඩ කරන්න. මට අත දෙන්න කැමති කවුද? ඔව් අත. පිටිපස්සේ වෛද්‍යවරේ කත උස්සනවා. මට අත් නැහැනේ. ඉතින් මම විහිළුවක් මේ කරන්නේ. දෙවි මාසේ දිනපතාම හිස් චෙක් පතක් ඔබට දෙනවා. මොකක්ද ඒකෙන් ඔබ කරන්න යන්නේ? ජීවිතේ තියෙන සෑම සිහිනයක්ම ඔබට සබෑ කරගන්න පුළුවන් වෙයි. ඔබේ දර්ශන කුතරම් ලොකුද? ඒක දේව කැමැත්ත නම් එසේ සිදුවේ නැත්නම් මේට වැඩි විශාල දෙයක් වෙන්න යනවා. ප්‍රශංසා වේවා. ඔබ දන්නා මම ලොකු ඝට්ටනයක් තුලින් ගියා. මට කවදාවත් විවාහ වෙන්න බැරි වෙයි කියලා. මම බොහොම කලස්සල වුණා මේ ගැන. භාර්යාවක් ස්පර්ශ කරන්නවත්, විවාහ ජීවිතයක් ගත කරන්නවත්, මටම කියලා නිවසක් තියාගන්නවත් මට කිසිම බලාපොරොත්තක් නැතුව මම තැවුණා. දන්නවද? මගේ ජීවිතේ තියෙන විශාලම බලාපොරොත්තු දිනෙන් දින දෙවිය මහන්සේ වෙනුවෙන් ජීවමාන යාගයක් වීමයි. උදෑසන නැගිටිනාම උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න බොහෝ විට මේ දේ මම අසමත් වෙනවා. ඒ වුණත් මම මේ කරා ඉදිරියටම ඇදී යනවා. ඊළඟට ජීවිතේ තියෙන එල්ලේ නම් යහපත් භාර්යාවක් සොයා ගැනීමයි. ඇත්තෙම සොයා ගන්නව නෙවෙයි, ඇත්තෙම හමු වෙන්න. ඒව හමු වෙලා ඈහා සමග අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. පෙම්බතුගේ දවස. පෙම්මතුන්ගේ දවසේදී මම ඉතාමත්ම කලස්සල්ලෙන් හිටියා. අවුරුදු 7ක් 8ක් මේ දේ දිගටම සිදු වුණා. හේතුව නම් ලස්සන ගෑන් ළම ඔක්කොම රෝසමල් ලැබුණා. තේරුණාද? ඒ වගේම උස්ස මහත කඩවසම් ලස්සන කොල්ලන්ටත් රෝසමල් ලැබුණා. ඒත් මට රෝසමලක් ලැබුණේ නැහැ. ඕගොල්ලෝ පුදුමයි නේ මම ඔගේ ලස්සන කොල්ලෙක්ට ලැබුණේ නැහැ කියලා. මට කවදාවත් රෝසමලක් ලැබිලා නැහැ. ඒ හින්දා මම එක දවසක් දෙවියන්ට යාඥා කරා. මම කිව්වා අනේ මට උදව් කරන්න. මට පෙම්වතුන්ගේ රෝසමල පළමුවෙන්ම දෙන පුද්ගලයා මට ගොඩාක් ආදරේ කෙනෙක් වෙන්න ඕනේ කියලා මම කිව්වා. ඒ රෝසමල තාම නම් ලැබිලා නැහැ. මම විශ්වාස කරනවා ඒ දේ සිදුවෙන්න යනවා කියලා. ඒ දැනටමත් මට බොහෝ ආදරේ කරන කෙනෙක් ඉන්නවා. අද මම ඔබට ආඥා කරනවා මේ දෙවිය මහන්සිය ඔබට මහත් ලෙස ප්‍රේම කරන බව පෙන්වන්න. ඔබ අවදි වෙලා ඔබ දත් මදින්නටත් පෙර දෙවිය මහන්සිය ඔබ දෙස බලාගෙන ඉන්නවා. උන්වහන්සේ ඔබට කතා කරන්න බලාගෙන ඉන්නවා. ඔබ වැඩෙන්න සලස්වන්න ඔබට උගන්වන්න බලාගෙන ඉන්නවා. මේකයි අපේ දිනපතා තියෙන ගමන. ඒත් අපි බොහෝ කාර්ය අධිකයි. අපි යක්ෂයාගේ පාලනේ යටතේ ඇවිල්ලා තියෙනවා. මේකයි කාර්ය අධික කියන්නේ. හැම වෙලෙම වැඩ, වෙලාවක් නැහැ ඉතිරි වෙලා. වැඩ කරනවා, වැඩ කරනවා, නිතරම වැඩ කරනවා. දෙවි මහන්සේ කාලේ නැහැ කියන්න එපා. මම යාඥා කරනවා ඔබ උන්වහන්සේගේ මුහුණ දකී කියලා. මම යාඥා කරනවා උන්වහන්සේගේ සිනහමුසු මුහුණ දකී කියලා. උන්වහන්සේගේ දකුණත ඔබ වෙත දිගු කරනවා. උන්වහන්සේගේ මෘදු ඇඟිලි තුඩින් රෝසමලක් ඔබ වෙත දිගු කරලා. උන්වහන්සේ ආන ඔබ මගේ ප්‍රථම ප්‍රේමය වෙන්න කැමතිද? ඔබට තේවල් තීවරුම් ගන්න බැරිකොට ඒ අවස්ථාවේදී මාව විශ්වාස කරන්න කැමතිද? දිවි මහන්සේ කියනවා ඒ පින්මතුන්ගේ දවස මා සමග ගත කරන්න කියලා. උන්වහන්සේ අපේ ප්‍රේමය ලබා ගැනීමට ඉතා ආශාවෙන් සිටිනවා. දිවි මහන්සේත් එක්ක කාලයක් ගත කරන්න උන්වහන්සේ ආශාවෙන් ඉන්නවා. ඒ කාලය ඔබ හා සමග ගත කරන්න කියලා. උන්වහන්සේගේ ඒ ප්‍රේමය පෙන්වීමටයි උන්වහන්සේ දා කුරුසියට ගියේ. අපි යේසු වහන්සේගේ කුරුසිය පිළිබඳ කතා කරන වෙලාවේදී මම ටීන් චැලෙන්ජ් කියන සංවිධානයේ සම්මන්ත්‍රණයකදී මට කතා කරන්න සිදු වුණා. ඒ තරුණයන් මද්‍රව්‍ය වලින් නිදහස් කර ගැනීමට ක්‍රියා කරන විශේෂ වූ ආයතනයක්. මම කතා කරලා අවසන් වුණාම රසල් කියන එක්තරා වයසක හොඳ පෙනුමක් තියෙන පුද්ගලෙක් මට ඇවිල්ලා කතා කරා. ඔහු කිව්වා මට යම් කිසි දෙයක් කීමට තියෙනවා කියලා. ඒක දිව්‍ය මහන්සියකින් කියලා කිව්වා. ඔහු කිව්වා අත්පා නැතුව ජීවත් වීම ඉතාමත් අපහසු දෙයක්.
ඔබගේ කුරුසේ බරයි. ඒ වුණත් එවැනි සිතුවිල් එනකොට ඔබගේ සේවය ගැන සිතන්න කියලා කිව්වා. යෙස් වහන්සේගේ කුරුසේ දෙස බලන්න කිව්වා. ඔබ බලන්න උන්වහන්සේගේ දකුණ අත ඇනගහලා. ඒ වුණත් ඔබට දනකුණාතක් නැහැ ඇනගහන්න. උන්වහන්සේගේ වම් අත බැලුවොත් ඒ අතත් ඇනගහලා. ඒ වුණත් ඔබට වම් අතක් නැහැ ඇනගහන්න කියලා. ඊළඟට බලන්න උන්වහන්සේගේ පාද දෙස. උන්වහන්සේගේ පාදත් ඇනගසලා. ඒ වුණත් ඔබට පාද නැහැ ඇනගසන්න. ඔබව මවලා තියෙන ආකාරයට කවදාවත් කුරුසියක ඔබව ඇනගහන්න බෑ. ඔබව සීමා කරන්න බෑ. යේස් වහන්සේ ඔබ වෙනුවෙන් කුරුසපත් වෙලා ඉන්නවා. ඔබ යේස් වහන්සේගේ සීමා රහිත ශරීරයක්. ඒ නිසා ඔබ මුළු ලෝකයේ සීමාවන් බිඳගොස් සුභාරංචි දේශනා කරනවා ඇති කිව්වා. පුදුමාකාර සේවයක්. බලවත් සේවයක්. තේරුම් ගන්න ඔබේ සේවයත් ඉතාමත් වැදගත් කියලා. මම ලෝකේ වට සැරිසරලා මිලියන ගණනකට කතා කරනවා ඇති. ඒ වගේම එක ආත්මයකුත් වැදගත්. හදවතේ බීජයක් පැල කිරීම. සමහරවිට අපි කැමති සම්පූර්ණ ගැලවීමක් සිදුවීම. ඒ වුණත් දිව්‍යමාන සමහරවිට කියන්නේ බීජයක් පැල කරන්න පමණයි. ඔබ ප්‍රතිඵල දකින්න වැඩක් නැහැ. ප්‍රතිඵල දකින්න වෙන්නේ ස්වර්ගිත සමහරවිට. ඔබේ ජීවිතයෙන් භාගයක් හිස් වෙලා නෙවෙයි භාගයක් පිරීලා තියෙන ආකාරයෙන් දකින්න. දිවිභාංශ ඔබට දීලා තියෙන දේ ඉහළම ආකාරයට පාවිච්චි කරන්න. එවිට උන්වහන්සේට ඔබ දෙන දේ උන්වහන්සේ ඉහළම ආකාරයෙන් පාවිච්චි කරයි. ඉතින් අද මම ඔබව දිවිභාංශික පොරොන්දු තුලින් ඉදිරිමත් කරන්න කැමතියි. අද මම සිනහමුසුව ඔබට කතා කරන්නේ කොහොමද? ඔබ බලාපොරොත්තුව තබා ගත යුතුයි. ඔබ මෙම සානෙන් පිටව යනකොට සමාදානෙන් යන්නේ කොහොමද? මෙතන දෙවිඳුන් ඉන්න නිසායි. දෙවි මහන්ස ඔබ තුල වාසය කරන නිසා. පාවුල් තුමා තිබුණ ආත්මයම ඔබ තුලත් තියෙනවා. ඔබට තියෙන්නේ ඒ ආත්මයමයි. විශ්වාස කරන්න. ඉදිරියටම දෙවි වාසයට ගමන් කරන්න. මම නැවත වතාවක් ඔබට කියන්නම්. වාසනාවක් අහම්බෙන් සිදුණා කියලා දෙයක් නැහැ. ඔබ මේ පොළොවේ වාසය කරන්නේ ඔබ යන ප්‍රශ්න කරදර සියල්ලම සිදුවන්නේ දිව්‍ය මහන්සියේ සැලැස්මකට අනුවයි. දිව්‍ය මහන්සියට ඔබ වෙනින් යහපත් සැලැස්මක් තියෙනවා. යහපත් හේතුවක් තියෙනවා. උන්වහන්සේ විශ්වාස කරනවාද? ඔබේ ජීවිතේ නැවත වතාවක් උන්වහන්සේට කැප කරන්න කැමතිද? ඔබේ ජීවිතේ යේසු වහන්සේට කැප කරලා නැත්නම් අද උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ ඔබට බොහෝ කාලයක් තිස්සේ කැඳවීමෙන් ඉඳලා තියෙනවා. ඔබව දිව්‍ය මහසාරේ කිට්ටු වීමෙන් නතර කරන්න කිසිම දෙයක් නැති බව මම ඔබට කියන්න කැමතියි. ඒ ඔබ කැමතිනම් දිව්‍ය මහන්සයා සමග ඔබ මොනතරම් කිට්ටුව හිටියත් උන්වහන්සේ ඔබට කියන්නේ ඔබගේ සම්බන්ධතාවය තව තවත් වැඩි කරගන්න කියලායි. උන්වහන්සේ දන්නවා ඔබේ තියෙන විශාලම අවශ්‍යතාවය උන්වහන්සේම බව. ඔබ අධාරිමත් ඉන්නකොට හිතලා බලන්න යේසු වහන්සේ ඔබ වෙනින් ගෙවපු මිලිය. ඒ වේදනාවේ දා කුඩා කොටසක් පමණයි. නෑ. දෙවි මහන්සේ නැතු මේ ජීවිතේ නිෂ්ඵලයි. මට දෙවි මහන්සේ හමුුන් නැත්තම් මට යේසු වහන්සේව හමුුන් නැත්තම් කුරුසිය විශ්වාස කළේ නැත්නම් අද මම මෙතන ඉන්නේ නෑ. බොහෝ කාලයකට පෙර මගේ ජීවිතේ විනාශ වෙලා තියෙන්න තිබුණා. සියදිවි හානි කරගන්න තිබුණා. ඔබගේ ප්‍රශ්නේ මොකද්ද? ඔබ බලාගෙන ඉන්නේ මොකක් වෙනතුරුද? දිව්‍ය මාහන්සිය ඔබට යම් කිසි දෙයක් ඉලිදරව් කරයි කියලාද? තව ප්‍රකාශ කරන්න තියෙන්නේ මොනවාද? උන්වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ එව්වා. තවත් මොනවාද? උන්වහන්සේගෙන් තව ඉල්ලන්න අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොනවාද? ශුද්ධාත්මයන් ඔබතුලට පැමිණෙන්න කැමතියි. යාඥා ලබා ගන්න කැමති නම් නැගිටින්න, යේසුස් වහන්සේ පිළිගන්න කැමති නම් කරුණා කරලා මෙතන ඉදිරියට එන්න. ඔබ ඉදිරියට එන්න. ඔබ යාඥා ලබා ගන්න කැමති නම් මෙතන යම් කිසි පුද්ගලයෙක් නැති ඔබ වෙනු යාඥා කරන්න කියලා. කල් දාන්න එපා. අදයි ඔබ යේසුස් වහන්සේගේ ජීවිතේ දිය යුත්තේ. කවුරු හෝ වේවා. ඔබට ඉදිරියට එන්න කැමති නම් ප්‍රශ්නයක් නැහැ. දිව්‍ය මහන්සිය ඔබගේ හදවත දන්නවා. එන්න ඉදිරියට. කරුණාකරලා ඉදිරියට එන්න.
ශුද්ධාත් මහන්සිය ඔබගේ හදවතට උදෑසන කතා කරන්න කරුණා කළ ඉදිරියට එන්න ඉදිරියට එන්න අද එන්න ඔබේ ජීවිතය ඒස් වහන්සර දෙන්න ඒස් වහන්සේ ඔබව පවිත්‍ර කරනවා ඇති සෑම පාපයකින් ජලවීමේ දවස අදයි අදයි ඔබ පිළිගතිය යුත්තේ කවදාවත් ඔබ හෙටට කල් දාන්න එපා ඔබ රැවටෙන්න එපා ඔබ අධෛර්යමත්කමට ඉඩ දෙන්න එපා බියට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා මම ඔබට පොඩි කතාවක් කියන එක්තරා පුද්ගලෙක් වැඩට ගිහිල්ලා ගෙදර එන වෙලාවේදී ඔහු දැක්කා තමාගේ නිවස ගිනි ගන්නවා මුළු ගෙදරම දූමයකින් වැසිලා තිබුණා ඔහුට තේරුම් ගියා ඔහුගේ එක පුතෙක් ඉහළ මහලේ හිර වෙලා ඉන්නවා කියලා ඔහුට බේරෙන්න තියෙන එකම ක්‍රමය ඉහළ මහලේ ඉඳලා බිමට පැනීම ඒ නිසා ඔහු කෑ ගහලා කියලා පුතා පණින්න කියලා ඔහු කියන මට මෙලව දෙයක් පෙනෙන්නේ නැහැ ඔබ ඉන්න තැනක් පෙනෙන්නේ නැහැ කියලා ඒ වුණත් තාත්තා කියනවා පණින්න කියලා මම ඔබව අල්ලගන්නම් කියලා ඔබ ඇදහිල්ලෙන් පියවරක් ගන්න ස්වර්ගික පියාණන් ඔබව අල්ලාගනේ කරුණා කරලා දෙවි මහන්සිට ඕනේ ඔබව අදයි හෙටවත් තව අවුරුදු 10කින්වත් නෙවෙයි ඔබ විවාහ වෙලා දරුවන් හම්බෙලා ඊළඟට විශ්‍රාම යන කලින් ඉන්න වැඩක් නැහැ දැන් ඔබේ හදවත උන්වහන්සේට පූජා කරන්න කරුණා කරලා එන්න අපි ඔබට යාඥා කරන්නම් මගේ නම නික් වොයචි. ඔබ මේ වීඩියෝ පාඩිය බැලුවට ස්තුති. මේ බලාපොරොත්තු පණිවිඩය මුළු ලෝකයටම පැතිරිය යුතුයි. මගේ ජීවිතේ බලාපොරොත්තුවක් ලැබුණේ මම යේසුස් වහන්සේ මගේ එකම ගැලවුම් කරුවාණන් හැටියට මගේ ජීවිතේ පිළිගත්ත නිසායි. ඔබටත් මම ලැබුවා වගේම ආශ්‍රාද ලබන්න පුළුවන්. ඊටත් වැඩි ඔබට ආශ්‍රාද ලබා ගන්න පුළුවන්. එපමණක් නොවේ ඔබ මලායින් පසු ඔබට ස්වර්ගයේද නොමිලේ අත්වේ. කැමැතිනම් කරුණාකර මේ ආඥාව කියන්න. ඔබට දේව ආශිර්වාද ලැබේවා.